こんにちは。 ඒන් ොහොම ලුවේ ඔන්න මං ෝකලන්ටත් අද කරා වැස අලුත් වීඩෝ එක කරගෙනවා ඉතින්ම මෝගලට පොරුදුනා ම ඉස්රහට ග්‍රම ලෙසන්ස් සරගෙන එනවා කියලා. ඉතින් ඔන්න මංගද ඔකලන්ට ග්‍රමලෙන්ස් පටන්ගන්න තමයි මේ වඩියෝ එක අරගෙන එන්නේ මම හි හිතනවා මගෙතක් ගඩාක් යාලු පිරිසක් බැදිලලා න්නට අංගිලමල්ලලා වගේ ගොඩක්කාමට කමෙන්ට කරලලා තිබ බයිති ඔකො හමෝටම ගොඩක් ස්තතුති මගත්තෙක්කතු වෙලා න්නට. ඉතින් ඒනිසාම තමයි ම මේ විදිහයට හරිම සතුටින්ද. විඩියෝස් අරගෙන එන්නේ. ඉන් මගේ ඔන්න අ ගලට කිවබගේ අදඉඳ ග්‍රැම පටන් ගන්න නිසා ඉතින්මගේ ්‍රෙස් ග්‍රමලෙසන එක විදිර මෝගලන්ට අආගන්නේ වා නිපාත භාවිතය. ඒවගේම මේ අරමුණ විර මෝගලන්ට පැහදිලි කරන්න කැමති ෝකොල්ලොන්ච පම්ාෂාව ඉගෙන ගන්න ඉන්න කෙනෙක්නම් කෙන ගන්න කෙනෙක්ටම් මෝකලන්ට් නැට්ක්ෑම්න්ෆ එක්ෑමකට ගොඩක් වැදගත්වෙන විදිර ම ඉන්න නොනී හොංගෝ පො පොතේ විදිහට තමයි කරන්නේ ඉතින් එතකොට ඔගලාන්ටක්ෑමකට ගොඩාක් වැදගත්වෙන වචචන. මේ පාඩම් මාලාව අවසානීී දැන ගන්නත් පුළුවන්. ඒ වගේ මම හිතන ෝකොළම් මගේ අක්ෂර මාලාව වීඩියෝ එක බලලා අකුරු ලියන්නත් ට්‍රයි කරන්න ඇති කියලා. එකතු වෙන්න කියලා ආාධනා කරන ඉස්සර හටත් මගෙත් එක්ක ඕකලන්ට චපම්භාෂාව ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබයි කියලා ම හිතනවා. ඉ ග්‍රම කියල කියන්නේ භාෂාවකට ගොඩක් පවැදගත් දෙයක් ඕන භාෂාවග්‍රම අනිවාරයම තියනවා. ඉතින් ඒ නිසාමේ ග්‍රම හරියට දැනගත්වත් අපට භාෂාව හොඳට හසරුවීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි හරිවිදිහට හොඳටම ග්‍රමස් දැනගන්න ඕන. ඒ නිසා ඉතින් අපි බලමු අප ඉස්සරහටේ ග්‍රමල් ලෙසන්ස් කරගෙන ගිලා කොහොමද අපි නිශපම්භාෂාව ප්‍රගුණ කරන කෙනෙක් වෙන්නේ කියන එක අපිම තීරණය කරමු. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සක්‍රවසත් එකේ වගේ මතක් කරන්නපා මගේ යු චනල එක සබස්ටයි් කල යිට හපැත්ත තිෙන ංචි බලයිකන එක ලි කන්න ඉතිං ඕකලන්ට අද පලවෙනි ලෙසන් එක විදිහට මමා අරගෙන එන්නේ වා නිපාතය ගැන ඉතින් අපි බලමු වා නිපාතය කියන්න මොකක්ද කියලා. ඉතිං අපි මුලින්ම දැනගන්න ඕනේවා. වා කොහොමද අපි ලියන්න කියලා. මං ඕකලන්ට අක්ෂර මාලාව ලෙස එකේ හිරගනා වෙනම හොඳුන්නලදී තියෙන ඉතින් ඒකෙ තියෙනවාවා අකර අපි ලියන්නේ කොහොමද කියලා බලමු. තින් වා නිපාතය භාවිතා කරනකොට අපි මුලින්ම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි වා කියල කියන්නේ ජපන් හිරඟනා අක්ෂර මාලාවේ හා කියන අක්ෂරය. අපි වාග එගන්නේ නිපාතයක් විදිහට. වා කියන එක යොදාගන්නකොට අපි හා අකුර තමයි වා කියලා උච්චාරණය කරන්න. ඉතින් මුලින්ම අපිඒ හොඳට දැනගෙනඉන්න ඕනේ හාකුරලියෙන හැම ස්ථානයකම හා කියල උච්චාණය කරන්නෙත් නැහැ එක නීපාතයක් විදිහයට යදෙනකොට වා කියලා තමයි අපි උච්චාරණය කරන්නේ. ඉතින් මේ වානිපාත භාවිතයේ දී අපි දැනගනිීන්න ඕන මූලික මංගයක් තමයි ඒක. එක අනේ හා අකුර තමයි අපි වා කියල උච්චාරණය කලා වානිපාතය විදිහයට හොඳුන්වලා දෙන්නේ. ඉතිං අපි බලමු කොහොමද වාකයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් හොඳට ඔළුවට දාගන්න සිිස්ටම් එක නෞුන්න එකක්. එකන පලවෙනි නෞන්න්න එක සහ ඊළඟට වානිපාතය යදිලා දෙවනි නෞන එක යදිලා දෙෙස් කියලා ඒවාකෙ ඉවර වෙනවා. මොකදද පලවැ නවා දෙවනි නෞ එක දෙෙස්. අමත කරන්න එපා මොකදද පලවෙනි නෞන්න එක. වා දෙවැනි නවන්න එක දෙස්. ඉතින් අපි වාක්‍යයක් හදල බලමු කොහොමද මේ වානිපාතය ඇතුළත් වෙන්න කියලා. මම වතශි ශිශ්‍යයෙක් ගකුසේ. දැන් අපි බැලුවා අපේ පළවෙනි වාකයට අවශ්‍ය අලුත් වචන. ඉතින් අපි බලමු අපේ පළමනිවාක්‍ය තමයි මම ශිෂ්‍යයෙක් වෙමි. ම ශි්‍යයක් වෙම ඉති අපි ම ශිශ්‍යයක් වෙමි කියන ජපම්භාෂාවය ලිය නොකට අපි මම ශිශ්‍යය කියක දැනගෙන ඉන්නඕනේ කොහමද ජපම්භාෂාවෙන් කියන්න කියලා මම කියන්නේ වතශී. මකක්ද වත්තශී. ශිශ්‍යයක් කියන්න අප කියා ගක්කු සයි. මකදද ගක්කු සයි. ඉතින් අපි දැන් බලමු කොමද වා්‍ය නිර්මාණය වෙන්න කියලා. එකටක පරවෙි නෞන එක තමයි මම. ඉති අපි පළවැි නවුන එක විදිට මම යොදනවා වතශි ඊළඟට නිපාතය වා ශිෂ්‍යයක් ගකුසේ පෙමි. මම ශිෂ්‍යය පමි. වතශිවා ගකුසයිද. වතශීවා ගකුසයිදේ. කෝ කියන්න. වතශිවා ගකුසයිද. තාත්තා ටිකි. ෂාඉට අප බල්ම තවත් ආක්‍යා කරගන තාත්තා වෛද්‍යවරේක් වේ. තාත්තා වෛද්‍යවරයේේ. තාත්ත අපි කියනව චිචි කියලා. වෛද්‍යවරයා අපි කියනවා ඉෂා. මකක්ද ඉෂා. චිී ඉෂා. තැන් අපි කොමද මේක වාක්‍යයක් විදිර නිර්මාණය කරන්නේ. චිචීවා ඉෂාදෙ. චිචීවා ඉෂ දෙෙස්. ඉතින් අමත කරන්න එපා හරිම ලේසි අපි වචන දැනගෙන ඉන්නවනම්. අපිටක ජපම්භාෂාවට හරුවගන්නක හරිම ලේසි. ඉතින් මංෝගලඩි කියන්න කැමතියි ඔකොළු හිස්සල්ලාම සිංහලවා කියලියලා. ඒ අන්නේ මම ශිශ්්‍යයෙක් වේ කියනක ලියලා. ඒළඟට ඒකා හරවගන්න සිංග්‍රෂවලට. ඊළන්ට අප මේකට ජපන්කරල්ලියන්න හරිමලේසි මං ෝකලාන්ට අක්ෂරමමාලාාවකර ඒ විදිට ඔකො කර ප්‍රක්ටිස්කල් ඇති කෙලාම හිතනවා ඉතින් ඒකා පිට ඊළන්ට ජපං අකරුවයිල් ියන්න රිමලේසි ලිම ඔො රඟනාවලඉල් ල න්න පුරුවවෙන්නි කංජී පස්සේ ඉස්සර හටිගන ගන්නවා. ඉතින් අපි මුලිම හිරඟනාවලඉල්ලියල අපි භාෂාව හොඳදර ඔළුවට දාගන ඊට පස්ස තමයි කජීගතකනාවලට යන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා වානිිපාතය කොහොමද එදෙෙන්න්නේ කියලා ඕකළට යම් අවබධයක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මාම ඊළඟට ඔකලන්ට වාක්්‍ය කිහිපයක් අරගෙනයනවා කොහොමද මේක වෙනස්සෙන්න්නේ කියලා බලන්න. අලුත්වචන ඕකොලොම් වෙනම පොතක් අරගෙන වෙන ම පොතකා අුත් වච ියගන්න ඕකලන්ට ජපම්භාෂාවය හම්බ වෙන අලුත්වචන එකකලාන්ට ඕකලාන්ට ඉගෙන ගන්න ලෙසි මේවා N5හම්ට එන වචන තමයි ම ඕකලාන්ට වාක්‍ය විදිහටාරගෙන ඉන්න මේවා අනිවාරයෙන් වෙනවා එනිසා හොඳට ඔල්ලුවට දාගන්න N5ලට බේස් කරන්න ඉන්න කෙනෙහනම් අනිවාරයෙන් ඕකලන්ට ගොඩාක් ඇදගත්තේ මේ වචන දැනගෙන ඉන්න ඉතින් ඒවිදිරි තමයි අපි වානිපාතය හොදා ගන්නේ. ヤハルワ、サマガムセーヴケクウェイ、トモダチワ、カイシャインデス、トモダチワ、カイシャインス、ヤマダマハタ、ジャパンジャーティケイクウェんヤマダ人です山田さんは日本ヤマダ ඊළංට අපින පලවැනි පාඩ මේ දෙවැනි අඩුම විදිර මංෝගලන්ට අරගන එන්නේ වේ කියන එක විරුද්ධ පැත්ත ගැන නොවේ කියන එක. අපි නොවේ කියන එක ජපන් භාෂාව කොටස් දෙකින් ඉගනගන්නවා ඒ තමයි දෙවා අරිමසෙන් ජා අරිමසය මොකක්ද දෙවා අරිමසෙන් ජා අරිමසෙන්. හොදරම් මතකතියාගන්න ඉතින් වා්‍යක මේක යෙදෙන්න්නේ ඉස්සල්ලාවාගේමයි නව එක වා දෙවනි නවන්න එක දෙවාරිම සං හෝ ජා අරිමසෙන් කියල අපිට එක හොදාගන්න පුළුවන්. අක්කා අනේ විශ්වවිද්‍යාල ශිශ්‍යයක් දයිගකුයින් මාමා ඔජී ගායකෙක්, කශු, මහතා සං කොරයානු ජාතිකයා කංකකුජින් පලවැනි එක විදිහට ගමු අක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නොවේ. අක්කා විශවවිද්‍යල ශිශ්‍යයෙක් නොේ. අනේවා දයිගක්කුයින් දෙවා අරිමසෙන්, නේවා දෛගකුයින් දෙවා අරිමසෙන්. තවා එකපි අරගෙන බලමු, මාමා ගායකයෙක් නොවේ. මාමා ගායකයෙක් නොවේ. ඔජීවා කශු දෙව අරිමසෙන්. ඔජීවා කශූ දෙව අරිමසෙන්. මාමා ගායකයෙක් නොවේ. ඉතින් අප ජාරිමසං අදාගෙන බලමු ඊරඟට තනකා මහතා තනකා මහතා කොරියානු ජාතිකයක් නොවේ තනකා මහතා කොඩයානු ජාතිකක් නොවේ තනකා සංවා කාංකොකුජि ජරිමස තනකා සංවා කාංකොකුिං ජරිමස ඉතින් බලන්න මේ වාක්‍යවලට එදන විදිහතින් අපි තවවාකි කීපයක් අරගෙන බලමු කොහොමද ජාරිමසයෙන් දෙවාරිමසෙන් යෙදන්න කියලා. මම සමාගම් සේවකයෙක් නොවේ. වතශිවා කයිශයින් දෙව අරිමසෙන්. වතශිවා කයිශයින් දෙව අරිමසෙන්. යහළුවා ජපන්ජාතිකයෙක් නොවේ. තොමදජිවා නිහෝන් ජීංජා අරිමසන්. ොමද්චිවා නිහෝන් ජීංජා අරිමසෙන් ඉතින් මං මේ පාඩම් මාලාවේම කා නිපාතය කියන්නේ පලවෙනි පාඩමේ තුග අනූපාඩම විදිට කා නිපාතය අරගෙන එන්නම් මොකද ඔගලන්ට මේවාක නිර්මාණයේදී කා නිපාතවත් ගොඩක් වැදගත්වෙන නිසා මෙහිදී කා කියල කියන්නේ එකයන්නේ ප්‍රශ්නයක් හඟවන ැනෙ කා නිපාතයේ දුව හම මේ අපේ වාක්‍ය ප්‍රශ්නවාචී වාක්‍ය බවට පත්වෙනවා එකේ දෙෙස් කා කියන එකම කද්ද දෙස් කා. ඉති වාක්‍ය නිර්මාණය කලින් වගේමයි නෞන් එකවා ඊළඟට දෙවැනි නෞුන්න එක ඊළඟට දෙෙස් කා වෙනවා. ඉතින් ඒ කා කෙනගේ දුනට පස්සේ ඒ වාක්‍ය ප්‍රශ්න වාචී වාක්‍යයක් බවට පත්ව වෙනවා ඉතින් හොඳට ඔළුවට දාගන්න මේ දේවල් අපි වාක්ක්‍ය නිර්මාණය කළ බලමු කොමද මේ කා කියන එක ඒ දෙන්න කියලා. අපි බලම කොහොමද කානිපතයදෙන්න්න කියලා. තාත්තා වෛද්‍යවරේක් වේද තාත්තා වෛදවරෙක් වේ කියන එක තාත්තා වෛද්‍යවරෙක් වේද කියලා කොහොමද පියහන්නේ. චිචීවා ඉශාදෙස්ක චිචීවා ඉශදෙස්ක? චිචීවා ඉශදෙස්ක? කොහොද චිචීවා ඉශාදෙස්කා තාත්තා වෛද්‍යවරෙක්වේද කොහොමදකට උත්තර දෙන්නේ. ඔහු තාත්තා වෛද්‍යවරෙක් වේ කියලා. කියන්න අප ජපන් භාෂාවෙන් කියනවා හයි මොකක්ද හයි! එක හොම අපි තාත්තා වෛද්‍යවරයෙක් වේ කියලා කියන්න. යි! චිචීවා ඉශස්! අන්න අපේ පලවෙනි එකනපාඩමේ මුල් මුල් අවදිට යනවා? ඔහ තාත්ත වෛද්‍යවරයක් වේ. යි! චිචීවා ඉです චිචීවා ඉですか? යි! චිචීවා ඉです? තාතවයිදවරෙක් නොවේ කියන්නේ ඒ අපි නොවේ කියන්නනවා ඒඒ ඊයේ උච්චාරණය කරන්න හොඳට ඊයේ එ අපි කොහොමද පලවෙනි තාතා වෛද්‍යවරයේක් වේද චිචීවා ඉසදෙශක ඊයේ චිචීවා ඉෂා දෙවාරිමසින් චිචීවා ඉෂා දෙවා අරිමසින් චිචීවා ඉෂා ජාරිමසින් කියලා අපට උත්තර දෙන්න පුළුවන්. ඉති මං හිතන ඕකලන්ට දස් දෙස්කා ජාරිමසෙන් දෙවාරිිමසය හොඳට ඔවලුවට යන්න ඇති කියලා ෝකලාන්ට පලවෙනි පාඩම්මලාව කොටස් තුනකින් කියදු තමයි ව නොවේ වේද කිය එක ඒවාගේ අපි එවිදිට හනෙක්කට කොහොමද උත්තර දෙන්නේ. එකන්නේ ඔවහු නැහැ කියනකත් මං ඕකලන්ට මේකෙදී. උගන්නල තියනෝ. ඉතින් මහෝගලන්ට වාකෙටිකක් දා න්නම් බලන්න කොහොමදවාක්‍ය වෙනස් වෙන්න කියලා. යහළුවා ක්‍රීඩකෙක් වේද. තොමදාචිවා ශෙන්ෂූදේස්ක? හයි තොමදාචිවාශෂූ දෙස්. යේ තොමදචිවා ශෙන්ෂූ ජාරිමませんෙන්. ඔබ රිය දුරෙක්වේද. අනතවා උන්තෙන්ශූ දෙස්ක? හයි වතශිවා උන්තේංශූ දෙස්? යේ වතශිවා උන්තෙන්ශූではありません. තින්මං තන ඕක ලන්ට මගේ එසන්න එක ද හොඳට තරුම්ගන්න ලුවන් වෙන්න ඇති කියලා ඉතින් ඕකලාන්ට තියෙන ප්‍රශ්න සහ යෝජනා මම කියනවා කමෙන්ට් එකක් විදිට මට ඒවන්න මං අනිවාරෙන් ඒවට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඕකලාන්ට මො හරි තේරෙන් ති තනක් තියෙනනාම් හරි දැනගන්න දෙයක් තියෙනන හරි අනිවාරයෙන් කමෙන්ට් කරන්න. ඉතින් ආනිවාරයෙන් ග්‍රෑමටිකෝ හොන්දටම ඉගනගන්න මට ගොක්මොනාද ஓலிவர் ල්ට ැපනනිස් තෝරක කත්තා කිය ටිය ම ස ් තිබ <Tippett inhaling> . <motivatoria> <tıro> ට ොඳ රුක් යි කියල හිතවා ග්‍රම හරියට මීගෙන ගන්න භාෂාවය මුදුන් මල්කඩක් විදියට තමයි ග්‍රම කියෙනකපි යස් කරන්නේ ඒ නිසා අනිවායම ග්‍රම හරියටිගෙන ගන්න ඉතින් මම හිතනවා මං අද ගෙනාව පඩම් අල්ලබොකුලන්ට තේරෙන් ඇති කියලා ඉතින් හෙනම් මං අදේ න්න තමයි ලෑස්ති වෙන්නේ. ഇത ങ ില ങള ് രഷ്ന യാ දිරිപත්് ണ രാതന വගේ ്ര ന സ്ര ്. പ യന ෙല ക്ക ക്കර අමත කරන්න പക്കන මතക്ക මം ඉති ම හිഎന്ന ගේാ മട സയ.